මේ ඉන්නේ කොළඹට ඉතා සමීප මාතර නගරයට තදාසන්න ග්‍රාමයකයි. අධිවේගී මාර්ගය එනකොට මාතර කියන්නේ පැයෙන් දෙකෙන් එන්න පුළුවන් තැනක්නේ. ඉතින් දුර කිලෝමීටර් වලින් මැන්න කාලේ ඉවරයිද? දැන් දුර මැනෙන්නේ කාලය සමග. මාතරට තදාසන්න මේ ග්‍රාමය මොටා ගෙදර. පිටිසර ගමක සිරියාව තාමත් මෙහිතිය. සිම්පල් ට්‍රවල් අද පිය මනින්නේ දේශීය සිතුවම් කලාවේ රේකා චිත්‍රයට සුවිශේෂී පන්නරයක් දුන් කලාකරුවෙකු මුණ ගැහෙන්නයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ට ඔහු පුංචි ශරීර කූඩුවේ මහා සිත්තරාවිය. අරිසෙන් අහුබුදුවන්ට ඔහු කලා ඇජරා නෝහු. නමුත් රසික කැලට සෞර්ධ පත්‍ර කලාවේදීන්ට ඔහු අපේ මොටාවිය. සහජයෙන් ලබාගත් ඒ කලා හැකියාව තෙලි තුඩට විතරක් සීමා වූයේ නැහැ. ඔහු අතින් බොහෝ මූර්ති නිර්මාණය වූවා. ඔහු දක්ෂ කැටයම් කරයුතු. ඒ වගේම ඔහු රෙදිපිලි නිර්මාණයේදී හිටියා. කැටයම් ලීස්තර මෝස්තර මේ හැම එකක්ම ඔහු අතින් නිර්මාණය වූවා. ඒ විතරක් නෙමේ. ඒ වගේම ඔහු වාස්තු නිර්මාණකරුවෙක්. කාගේ නිවසක් තැනුනේ නැතත් ඔහුගේ නිවස තැනුනේ ඔහුගේම සැලසුමකට අනුවයි. ඔහු අතින් නිර්මාණය වුණේ නිවසක් විතරක් නෙමේ, කලා කෙතක්ම නිර්මාණය වුණා. ඉතින් මා මේ ඇතුල් වෙන්නේ මොටා ගෙදර කලා කෙතටයි. ඉතින් අද සිම්පල් ට්‍රැවල් ගමන් කරන්නේ මේ අපූර්ව වූ මිනිසා බැහැ දකින්නයි. ඔහුගෙන්ම ඒ අපූර්ව කතාව අහගන්නයි. මතකද රේඛාව? චිත්‍රපටිය නෙමේ, චිත්‍ර කර්මය. මම මේ කියන්න අදහස් කරන්නේ අපේම චිත්‍ර කර්මයට අපේම ලකුණක් දුන්න සිත්තරෙක.
සමාවෙන්න හයි බෝයි පොඩක් කතා කරන්නයි ආවේ අලු චිත්‍රයක් වගේ ඔව් චිත්‍ර ශිල්පීන්ට මේ විවේකයක් නැහැනේ විශ්‍රාමයක් නැහැනේ විශ්‍රාමයක් නැහැ විවේකුත් නැහැ විශ්‍රාමයක් තියෙනකම්ම පුළුවන් තරම් වැඩ කරන එකයි තියෙන්නේ ඉතින් දැන් මේ අලුතෙන් අඳින එක කොහටද දැන් මේ අලුතෙන් ප්‍රයෝජනය තියෙන අදහස් කරලා තියෙන මගේ 80 වෙනි ජන්මෝත්සවය සඳහා ආහා ඒකට නිමිත්තෙන් ඒ ජනාධිපතිතුමන්ට ආරාධනා කරන්න ඉඩකට ඉන්නේ ආහා කලින් වතාවකදීත් රටේ ඉන්න නායකයෝ ඔබතුමාගේ ප්‍රදර්ශනේ බලන්න ආව නේද ඔව් මට මතකයි 1956 ද කොහෙද තිබ්බා 56 බණ්ඩාරනායක මහත්මයා තමයි මගේ මුල්ම ප්‍රදර්ශනේ ප්‍රදර්ශනේ එතනින් පස්සේ මං හිතන්නේ මැතිණිය ආවාද ද එකක් ඒවට ආවා දැන් දැන් ඒ චිත්‍ර අනිත් චිත්‍ර රාශියක් තියෙනවා ඉතින් අපි දන්නවනේ ගුරුගෝල කතාව ගුරුගෝල වෙනසක් ගැන ඒ ගුරුගෝල වෙනසේ නිර්මාතෘවරයා තමයි මෙතුමා එදා දවස පත්‍රෙන්ලු ඒක ආරම්භ කෙරුවේ පස්සේ ඒක සිළුමුණට ආවා ඉතින් ඒ වෙනස හොයන්න අපි බොහෝම දන්නවා දක්ෂ අපි එමනම් මෙතුමාගෙන් අද අහමු මේ චිත්‍ර කර්මයේ තියෙන වෙනස්කම් සහ ඒක පොඩ්ඩක් පහදලා දෙන්න කියලා ඉතින් මහත්මයා මට කියන්නකෝ මේ චිත්‍රයි මේ රේඛා විශේෂයෙන් ඔබතුමාව හඳුන්වනවා රට වැස්සෝ මේ අනන්‍යතාවයකින් යුත් මේ කාන්තා ලාලිත්‍යයට මේ රේඛාව ගෙනාපු හැටි ඒ ගැන පොඩ්ඩක් අපිට කිව්වොත් රේඛාව තමයි අපේ පැරණි චිත්‍ර ශිල්පයේ මූලික මේ ආරම්භය ඒ සිංහල චිත්‍රවල දැන් අපි සීගිරි වගේ දේවල් බැලුවහම හොඳටම පේනවා රේඛාවට මුල් තැනක් තියෙනවා. ඒක මකලා නැහැ නේ. මකලා නැහැ. රේඛාවකින් චිත්‍රයක් මොන ශෛලියකට ඇඳන් ඉච්චෙල්ලම රේඛාවෙන් තමයි චිත්‍රය සකස් කරන්නේ. සලස්මහදන්නේ. ඒ සිංහල චිත්‍ර සම්ප්‍රදායේ සිරිත තමයි ඒ මුල්ම ගහනේ රේඛා චිත්‍රය රේඛාව චිත්‍රයේ අවසානය දක්වාම පවතිනවා. ඒක තමයි විශේෂත්වය. ඉතින් ඒ මම හුඟක් බටහිර චිත්‍ර ක්‍රමය තමයි මුලදී හදාරුවේ. මට පසුව තේරුම් ගියා මේ බටහිර චිත්‍ර ක්‍රමය නෙමෙයි අපේ චිත්‍ර ක්‍රමය කියන එක. ඒ ඊගාවට මම යමු වුණා අපේ චිත්‍ර ශෛලියේ වැදගත් දේවල් උකහාගෙන චිත්‍ර නිර්මාණය කරන්න. ඉතින් මම හුඟක් දුරට අදහස් කරා මගේම ශෛලියක් මම ගොඩනගා ගන්න ඕනේ කියලා අපේ චිත්‍ර සම්ප්‍රදාය අනු. එවැනි ඒ ගොඩනගාගත්තු ශෛලිය තමයි මේ මුටාගෙදර ශෛලිය කියලා දැනට තියෙන්නේ. ඕනම කාන්තා රූපයක් දැක්කොත් බොහෝ විට කාන්තා රූප අපි දන්නවා මේක කවුද ඇන්දේ කියලා නේ. ඔව්. වර්ණ ගැන්වීමක් තියෙන නේද? විශේෂත්වයක්. සාමාන්‍ය අපි දැන් සීගිරි චිත්‍රයක ඔබගේ ඒක වර්ණ ගන්නකොට දෙපැත්තෙන් තද පාට මැදට ලාවන විදියටයි යොදන්නේ. මම ඒකේ අනිත් පැත්ත කරන්නේ දෙපැත්ත ලාවටත් මැද තදටත් කොහොම වුණත් අර ත්‍රිමාණ ගතිය දෙකෙන්ම ගතිය මතුවීමේ ගතිය පෙන්නනවා. අන්තික දැන් සිංහල සාහිත්‍යයේ කියවෙන මේ පුළුල් ලුකුල ඒවත් ඔබේ කාන්තා රූපවල අපි දකිනවා නේ. ඇත්තටම තියේ ඒක තමයි ඉතින් කාන්තා රුව චිත්‍ර ශිල්පීන් ආකර්ෂණේ. උඟක් පෙරදිග අපරදිග දෙදිගම අය අපි පැරණි චිත්‍ර බලනකොට පේනවා කාන්තාවට විශේෂ තරක් දීලා තියෙනවා කියලා. ඉතින් අත්‍තර වශයෙන්ම අපි ජීවිතේ බැලුවම කාන්තාවට විශේෂ තරක් තියෙනවනේ. ඒක ඉතින් චිත්‍ර ශිල්පේටත් යොමු වෙලා තියෙනවා. Thank you.
අපි බලමු නේද ඔබතුමාගේ මේ දැන් අලුතෙන් ඒ ප්‍රදර්ශනේ යන්නේ ඔබ බලන්නේ කොහොඳද එහෙම නැත්නම් අපි පරණේ වට ටිකක් යන්න. ප්‍රදර්ශනේට බලන්නේ නේද? ඒ අලුතෙන් ඇඳ පියවත් කීපයක් බලමු තමයි. දැන් මම නැවතත් මේ චිත්‍රයට ආවොත් දැන් මෙතන මේ මේ වර්ණ ගැන්වීම කරන පස්සේ මේ සියල්ල ඉවරුනෙන් පස්සේ මේ තදපාට මයින් රේඛාව දානවද? ඔව්. ඒක අන්තිමේ තමයි අන්තිම වෙන්නේ ඒ රේඛාවෙන් තමයි ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ. ආ ඒක හරි හරි. නැත්නම් සමහරකට මේ බොහෝ අය මෙතනින් නවතිනවනේ. ඔව් ඔව්. සමහර මුලකය කරන්නේ ඒක. නමුත් ආයාසයෙන් ඒක ඒක අනිවාර්යෙන්ම පස්සේ මේකට ඇතුල් වෙනවා. මේ රේඛාව ඇඳනම මේ චිත්‍රය ඊට අර කොහොම පේනවට වැඩිය ප්‍රාණවත් ගතියක් එනවා. කලාකෙත ඇත්තෙන්ම කලාකෙතකට ඇවිල්ලා තියෙන්නේ කාමරෙන් කාමරේ බිත්තියෙන් බිත්තිය දොරෙන් දොර කීබෝඩ් කීබෝඩ් හැම එකක්ම කලාවක් කලාකෘති කලාකෘති මේ 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 කවිචි ගත්තත් ඔව් මේ කවිචිය පවා මාතෙන් නෙමුණු කවිචියක්. ඉතින් මෙතන කිසිම නෑ ලී බඩුවක් ඕ කිසිම ග්‍රෝ භාණ්ඩයක් නෑ. ඔබ යටින් මොනිය වුණු එක්ක මොනhari කරන්න තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේවා කඩෙන් ගේන්නවනේ. හැබැයි මේ සියලු නිර්මාණ මෙතන මේ අපි දකින සිංහල මේකේ තියෙන හංස පූට්ටුවනේ. ඔව්. හැබැයි හංස පූට්ටුවටත් යම් කිසි විශේෂත්වයක් දීලා වගේ. ඔව්. ආ දැන් මේ දැන් මේ මේ වගේ කවිචි කරණි මේ විකෙත් ඒ කවිචි කවිචිය දුවාම අපිට මෙවිලා තේන්නේ මේම දෙපත් එක වගේ කවිචිය. දැන් මේ කවිචිය ඒක වැලිය ටිකක් මේ නමින ගතියක් තියෙනවා. ඔව්. ඍජු ජ්‍යාමිතික හැඩ හැඩයක් ඔව්. සහ මේකේ අර අපේ කෙලකමේ ලාලිත්‍ය. ඔව්. ඉතින් දශක ගණනාවක් ඇඳීමෙන් මූර්තියෙන් කැටයමින් බොහෝ දේ ඔබතුමා කරලා තියෙනවා. ඉතින් එහෙම කරන අතරතුරේ පොඩි මැසිවිල්ලකුද වගේ එතුමියකින් ආව නේද? ඇයි මාව තාමත් නැත්තේ කියලා. එතකොට ඒකට පිළිතුරක් දුන්නා කියලා තාරංචි. ඔව් පිළිතුරක් දුන්නා. ආයිමත් මේ ඒ වගේ ප්‍රශ්නයක් නාහන විදිහට. ආ ඒ කොහොමද පිළිතුර ඒක? මේ මම එතුමියගේ මේ මගේ නෝනාගේ මේ පිළිරුවක් ඒ ලයිෆ් මේ ජීව ප්‍රමාණය. ජීව ප්‍රමාණයම පිළිරුවක් 1972 විතරදී බදාමින් නිම කරා. හැබැයි ඒ නිම කරපු චිත්‍රය දැල්ටනන් වස්ත්‍ර වලින් බහලා ඉදියට තියෙන්නේ. එදා ඒක නන්දව තිබ්බා. මේ මෑතක් වෙනතුරු තිබුණේ නිර්වත්. ඒ ඒ ඒ නිර්වත් චිත්‍රයක් මේව කරනවා කියන එක චිත්‍ර ශිල්පියෙකුට කලාකරුවෙකුට ඒක අරුමයක් නෙමෙයි. කලාව චිත්‍රේ නැතත් වෙනත් විදියකින් තියෙනවා. ඒක මට කියන්නකෝ. දැන් මේ මෙතෙක් කල් ආපු මේ කලා ගමන අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ දක්ෂ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් පිටිපස්සේ එවැනි මොහොත ඊටත් වැඩි ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉන්නා කියලා. මට ඉතින් මේ මේ කතාව පොඩ්ඩක් කියන්න. ඔබේ කලා කලා කම් කොයි වගේද මොනවාද කරන්නේ? දැන් ඇත්තටම මම කවි ලියනද පොඩි පොඩි නිර්මාණ කරන්න කියලා කරනවා මම.
මම කලාවට හුඟක් රැදී විශේෂයෙන්ම සුබදහමට මම හරි කැමතියි. හා හා. ගියත් පෙර තමයි මගේ සීයා. තාත් අම්මගේ මාම වෙනවා යා. හා හා. ඉතින් ජීච් පෙර. ජීච් පෙර. ආ. ආ. කවියේ මෙතනින්. ඒ මාමා. ඒ මාමා. ජීවනේ වෝ. ඒ වෙන මං කොහෙවත් කවි එහෙම ලියන්න ඉගෙනගෙන නැහැ. හා හා. නමුත් ඒවා ලේවල තියෙන්න ඇති. සාහිත්‍යයෙන් මම හරි කැමතියි. හා හා. හරි. සාහිත්‍ය විෂය තමයි මට වැඩිම ලකුණු ලැබෙන්නේ. ආ ආ ආ. මම හිතනකොට මොන හරි දෙයක් ගැන හිතනකොට මට තියෙන මේ මේ වචන මෙතෙන්ට දාලා මේක මෙහෙම කරොත් හොඳයි කියලා. ඉතින් අද උපකරණ. ඉතින් මේ මේ තෙලිතුඩෙන් කරනවා වගේ වචන වලින් කරන උපයක් ඊතර තියෙන්නේ. හරි. ඉතින් මට ඒක පිහිටලා තිබුණා. ඔව්. ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන්. ලංකාදීපයට ඔබ වැදිලා ඔබේ චිත්‍ර ලංකාදීපයටම දුන්නා. ඔව්. ඒ කියන්නේ ඒක හරි. ඒ එදා මගේ පෙර වාසනාව පෙන්නේ ඇති මට එදා හිටියේ කතුරු DB ධනපාල. දැනටත් ඕනම පත්‍රකාරයෙක් මහා ඉයලින් ඉදුම් ලබන පත්‍ර කතුරුවරේ. ඒ මහත්මයා තමයි මට මගේ චිත්‍ර වලට කැමති වුණේ. ඒක කැමති වුණේ එයාගේ තියෙනවට සිංහලකම. හැබැයි ඉංග්‍රීසියෙන්මයි වැඩ කරේ. ඒ වුණාට ඒ මනසේ තිබුණා මේ ඉතින් මට මම පත්තරේට ගියාට පස්සේ හැම එකම වගේ මහලව තමයි කරේ. ඒ කියන්නේ අර මගේ චිත්‍රය හුඟක් ජනප්‍රිය වුණේ මගේ ශෛලිය ජනප්‍රිය වුණේ ඒ පත්තරේ නිසා. ඇත්තටම පත්තරේටත් උදව්වක් වුණා. ඒකේ අලවියට. අලවියට. ඉතින් මම පොඩි බාධාක් කරලා ඉතින් එහෙම වෙන්න එදා මම හිතන්නේ මේ චිත්‍රයට මේ බැල්ම තිබ්බ කට්ටිය ගොඩක් ඉන්නේ. අද දැන් ඒක හේතු වුණේ එදා ඒ චිත්‍ර ශිල්පීන් හිටියා. ඒ හැම කෙනෙක්ම බටහිර අනුකරණයෙන් ඇඳපු චිත්‍ර තමයි පත්තරේ පළ වුණේ. දැන් මෙතෙන්දී මගේ චිත්‍රවලට වැඩි තනක් රටේ ලැබුණේ මගේ චිත්‍රාර දේශීය ශෛලියෙන් රේඛාවත් ඒ ගෑම් අර කලින් කිව්වා වගේ අර ඒ කාන්තා රූපයක් ඉගන්නා සිල්වේ කියලා කිව්වා වගේම අපේ කාන්තාවක් කියන එක දැනෙනවා. දැනෙනවා අපේ කාන්තාව. ආ මේ අපේ ගමේ කෙනෙක්. එතන ආයේ එතන ලේබල් ගහන්න ඕනේ නැහැ. මේ සිංහල කතක්කේ මේ දෙමළ කතක්කේ අර අදින රේඛාවෙන්ම පේනවා. අන්න ඒක තමයි වැදගත්. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම අපේ නූතන පරපුර මොකක් හරි දෙයක් ගැන තමන් මම අහවල් දේ විෂය ගැන ප්‍රශ්න කරනවා. ඒක මුල ඉඳලාම ඒ අදිෂ්ඨානයෙන් ඒව කරගෙන යනවා නම් වර්ධින්නේ නැහැ. දැන් මම මේ ගමක මේ මාතර එදා හද පිටිසර ගම. ගමේ ඉපදුණු ළමේ කොහොමද මේ අගමුහර ගිහිල්ලා ඔච්චර අපංකම් කරන්න අවස්ථාවල මෙහිදී ඉඳලා මේ පොඩි කාලේ ඉඳලා එක්ක මම මෙහෙම කෙනෙක් චිත්‍ර ශිල්පියෙක් වෙනවායි කියන එක හිතේ වැඩ කරගන්න. හැබැයි මම හිතුවේ නෑ කිසිම දවසක මේ මහා චිත්‍ර ශිල්පීන් එදා ජී.එස්. ප්‍රනාන්දු, ගෞතම දාසලා, සුලපේ රත්න වගේ අයගේ නම් කියනකොට මට හරිම ඉහළයි. ඒ කියන්නේ මේගොල්ලන් තින් අපිට හම්බෙන්නේ නැති වෙද. අන්තිමට මම වැටුනේ මේ වැද්දටම. ඒ වගේම වෙනකොට මම හිතන්නේ ගල්කූලෙන්
අඟුරු කෑල්ලෙන් වෙන්න ඇති නේද මේ ඉස්සර ඉස්සර ඇත්තමයි ඉතින් අපිට එහෙට අපි එහෙට ඉතින් අපේ දෙමව්පියන්ට වත්කමත් නෑ අපිට මේ පෙන්සල් අරමම අරන් දෙන්න මහන්සි වෙලා ඉගෙන ගත්තේ එක තමයි ප්‍රතිපාදිත ඒ ඔච්චර ගෙනවත් වැඩක් නෑ ඒකට ඒ පන්නරේ දුන්නේ නැත්තම් නැද්ද ඉතින් කලා කෙත නැරඹූ සිම්පල් ට්‍රැවලර්ට දැනගන්න ලැබුණු තවත් දෙයක් තියෙනවා මේ මෙතරම් ප්‍රතිභාපූර්ණ කලාකරුවා ඒ උපතින් ගෙනාපු ශක්තියට දෙන ආයාසය දෙන කැපවීම ඒක නිරන්තරයෙන් මේ ගේ පුරාම ඔහුගේ නිවස පුරාම හැම දෙයක්ම සටහන් වෙලා තියෙනවා